සවුට් ලංකා සුභාසිරිත් තුළින් අද අපි ආවේ ලස්සනම ලස්සන දියඇල්ලක් ඔයාලට පෙන්වන්න. ඒ තමයි ආංගිරි දියඇල්ල. ගාල්ල තවලම් ප්‍රදේශයේ තමයි මේ දියඇල්ල පිහිටලා තියෙන්නේ. තවලම් ප්‍රාදේශීය සභාව ළඟින් බටහේන මාර්ගයේ කිලෝමීටර් 3ක් යනකොට තමයි මේ දියඇල්ල ඔයාලට හම්බෙන්නේ. ඉතින් අපි යමු ලස්සන දියඇල්ලක් නරඹන්න. අසල කුඩුගල් පොල ක්‍රීඩා පිට්ටනි. මෙතර තමයි වාහනය නවත්තලා දියඇල්ල බලන්න යන්නඕන. කුඩුගල්පල පිට්ටනිය ලඟින් මීටර් 100ක් පහලට ගියාම දියඇල්ලට යන පාර හම්බ වෙනවා. අපි යමු. මේ පාරේ ඇද්දී ටිකක් පරිස්සමට තමයි යන්න ඕනේ, මොකද ලිස්සනවා. ගේ අයත් හම්බෙනවා මේ ගමන යනකොට. මොකද මේ හරිය ගොඩක් ගස් කොළම් පිරුණු තැන. තැනිවාරෙන්ම මේ වගේ අයගෙන් ටිකක් පරිස්සම් වෙන්න, මොකද මේ වගේ අය හැම තැනම ඉන්නවා. අද මේ ප්‍රදේශයේ ගොඩක් වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. ඉතින් අපි යමු. අපි දැන් ඉන්නේ දියඇල්ලේ මැදක් හරියක වගේ. ඉතින් තව යන්න ඕනේ. අපි යමු. ගමනකට පස්සේ අපි ආවා ආංගිරි ඇල්ලට. මේ තියෙන්නේ ආංගිරි ඇල්ල. මේ දොළ අයිති වෙන්නේ හිනිදුම කන්ද රක්ෂිතයට. මේ දොළට කියන්නේ වේවැල් දොළ කියලා. සොබහදාමට ආදරය කරන කෙනෙක් අනිවාර්යෙන් මේ ස්ථානයට පැමිණිය යුතුමයි. මේ තියෙන්නේ පුස් ඇටයක්. මේ තියෙන්නේ පුස් වැලක්, ඖෂධීය ශාකයක්. පාලනය කරන්නේ තවලම ප්‍රාදේශීය සභාවේ. ආරක්ෂාකාරීව දියනාන්න පුළුවන් ආකාරයට මේ ස්ථානය සක්සලා තියෙනවා. ඔයාලා අහලා තිබ්බට දැකලා නැති ශාකයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ බෙරලිය ශාකය. ඒ වගේම ඖෂධීය ආහාරයක්. අපි දැන් මේ ආංගිරි ඇල්ල මුදුනට යන ගමන් ඉතාමත් දුෂ්කර ගමනක්. ඒත් ඉතින් ඔයාලා වෙනුවෙන් අපි ඒ ගමන යනවා. ඉතින් අපි යමු. කොච්චර දුෂ්කරද කියලා ඔයාලට පෙන්වන්න. ඔයාලා මෙතනට එනවනම් ආරක්ෂා සහිතව මෙතනට පැමිණෙන්න.